සුබ දවසක් ආද මෙහෙමෝටම අද මම ඔයගලන්ට අරගෙන ඉන්න හිතුවේ ගොඩක් රසවත් බත් එකක් ඒ වගේම ඉතාමත් ඉක්මනින් හදාගන්න පුළුවන් බත් එකක් ඒ තමයි ඔයගොල්ලෝ දන්නවා මල්ගෝවා මල්ගෝවා වලින් අපි බිරියානි එකක් කොහොමද හදන්නේ කියලා බලමු මොකද පොඩි හැමෝම කැමති බත් වර්ගයක් නිසා අපි බලමු ඉක්මනින්ම කොහොමද මල්ගෝවා වලින් බිරියානි එකක් හදන්නේ කියලා සුබ දවසක් ආදරණීය හැමෝටම අද මට හිතුණා ඔයගොල්ලෝ විශේෂයෙන්ම පොඩිත්තන්ට කැමති රසවත් බත් එකක් ඔයගොල්ලෝ අතරට අරගෙන ඉන්න ඒ තමයි මල්ගෝවා බිරියානි. ඉතින් බිරියානි කවම කවුරුත් කැමති බත් වර්ගයක් නිසා හැමදාමත් හදන බිරියානි වලට වඩා ටිකක් වෙනස් විදියට ඔයගොල්ලන්ට මේ රෙසිපි එක අරගෙන ඉන්න හිතුණා. ඉතින් විශේෂයෙන්ම මේ බිරියානි එකත් මස් මාළු අනුභව නොකරන අයට විශේෂයක් වෙයි. මොකද මේක ගොඩක් රසවත් බිරියානි එකක් නිසා. ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙනවා මෙතන ඔයගොල්ලන්ට පේනවා මම වීඩියෝ එක ටිකක් දිග වෙන නිසා මම ඒක ඔයගොල්ලන්ට පියවරෙන් පෙන්වුවේ නැහැ. මේ තමයි මල්ගෝවා මම කඩලා හොඳට සෝදලා වතුර හොඳට සීරෙන්න තියලා ඒකට මම කහ මිරිස් කුඩු ලුණු ඒ වගේම ගරම් මසාලා කියන පවුඩර් වර්ගය ටික එකලවම් කරලා විනාඩි 10ක් වගේ තියලා මේ තියෙන ගැඹුරු තෙලේ බැදගෙන. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ විදියට මේ මල්ගෝවා ටික ගැඹුරු තෙලේ බැදගන්න. ඒ වගේම උයාගත්ත මෙතන තියෙන බාස්මති බත් ඕගොල්ලන්ට පුළුවන් කැමති හාල් වර්ගයක් ගන්න. ඒ වගේම මෙතන තියෙනවා බැදගත් ලුණු ටිකක් ඒ වගේම බැදගත් අල ටිකක් මේ ලොකු ප්ලම්ස් වලින් මම අරගත්තා ඒකත් ගැඹුරු තෙලේ බැදලා ගත්තා මම බත් එක සරසන්න වගේම බත් එකට කලවම් කරන්න තමයි මේක ගත්තේ මොකද එතකොට බත් එක ගොඩක් රස නිසා ඒ වගේම මෙතන තියෙනවා කපාගත්ත ලුණු ටිකක් කපාගත්ත කොත්තමල්ලි කොළ කපාගත්ත තක්කාලි ඒ වගේම ඉංග්‍රීසි දුළුණු පේස්ට් ටිකක් ඒ වගේම මුදෝපු කිරි ඒ වගේම කහ බිරියානි පවුඩර් මිරිස් කුඩු රසං ඔලුණු මෙතන ghee butter. ghee butter මම මේ සැඳි තුනක් අරන් තිනවා. ඕගලන්ට ghee butter නැත්නම් ඕගලන්ට පුළුවන් butter පාවිච්චි කරන්න. ඉතින් අපි බලමු කොහොමද බිරියානි එක හදාගන්නේ කියලා. මම ghee butter ටික මේ වගේ බිරියානි හදාගන්න තුවම් භාජනයක දාලා ඒ ghee butter ටික හොඳට රත් වුණාම ඒකට ඉඳුරු සුදු ලුණු පේස්ට් ටික දාලා ටික වෙලාවක් බැදිනවා. මම දැන් ඒකටම කපාගත්ත ලුණු ටිකක් එකතු කරලා මේක ටික වෙලාවක් තෙල් වලින් බැදෙන්න යනවා. දැන් මම මේකටම කපාගත්ත තක්කාලි ටිකක් එකතු කරලා කිසි වෙලාවක් තෙලෙන් ටෙම්පරාදු කරනවා. තක්කාලි ටිකත් ටෙම්පරාදු වෙන පස්සේ මම ඒකට ඕගොල්ලන්ට කිව්ව කහ ටික ඒ වගේම මිරිස් කුඩු ඒ වගේම ගරම් මසාලා සමවන්න බිරියානි මසාලා පවුඩර් ටික ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ලුණු ද එකතු කරගන්න. එකතු කරලා හොඳට මිශ්‍රණය කලවම් කරගන්න. ඔව් මම දැන් ඒකටම ඕගොල්ලන්ට කිව්ව මුදෝපු කිරිද එකතු කරගන්න. දැන් මුදෝපු කිරි ටික ඔක්කොම කලවම් වුණාට පස්සේ ඒකට ඔගොලු බැදගත්ත කොලිෆ්ලවර් ටිකයි ඒ වගේම කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකයි එකතු කරගන්න. මම මේකටම බැදගත්ත අල ටිකකුයි ඒ වගේම බැදගත්ත ලුණු ටිකයි මේ වගේ දැඩගත ප්ලාස්ටික් එකක එකතු කරලා කලවම් කරනවා. මම දැන් මේ මිශ්‍රණයටම උයලා ඒ බෙරි නුකර උයාගත්ත බත් ටිකක් දාලා හොඳට කලවම් කරගන්න. මේ තියෙන්නේ නිම කරගත් ඒ මල්ගෝවා බිරියානි එක තමයි. මේක ඇත්තට රසවත් බිරියානි එකක්. ඒ වගේම වෙජිටබල් අනුභව කරන අයට නම් ගොඩක්ම රසවත් බිරියානි එකක් වෙයි. ඒ වගේම උත්සව අවස්ථාවක වුණත් ඕගොල්ලන්ට නිවසට එන අමුත්තන්ට උනත් මේ විදියට රසවත් බිරියානි එකක් හදා දීමට පුළුවන්. ඉතින් මේ වගේ ඔයගොලු මේ සෙට බිරියානි එක පිළිගන්නන විට මේ වගේ ඔයගොල්ලන්ට පුළුවන් වැදගත් මේකට කජු දාන්න පුළුවන්. ඒ වගේම මේ වගේ අල තීරු ටිකක් ලුණු තීරු ටිකක් ඒ වගේ මේ වගේ ප්ලම්ස් බැදලා උඩින් දාලා ලස්සනට පිළිගන්වලා මේ සෙට දේවන්න පුළුවන්. ඉතින් හැමදාමත් වගේ ආදරණීය ගුරුණියන්ට කැමති මේ වගේ රසවත් පහසුවෙන් හදාගන්න පුළුවන් රෙසිපි අත YouTube channel එක අරහා අරගෙන ඉන්න. ඉතින් හැමදාමත් එකතු වන්න. ඔයගොලු තවමත් මගේ YouTube channel එකට subscribe කර නැත්නම් අනිවාර්යෙන් කරන්න. ඒ වගේම ඊට පහලින් තියෙන ඔබේ ලකුණද click කරන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් හැමදාමත් මම මගේ YouTube එක හරහා share කරන හැම කෑම වීඩියෝ එකක්ම බලන්න. ඉතින් ආදරණීය හැමෝටම දෙවි පීටයි.